මහරගම අපේක්ෂා රෝහලට රුපියල් ලක්ෂ 3කට ආසන වටිනාකමකින් යුත් ඖෂධ ඇතුළු බහඬ රසක් පරිත්‍යාග කෙරුණා. ගම්පහ දිස්ත්‍රික් උපැන්න විවාහ සහ මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ මැදිහත් වීමෙනුයි එය සිදු කෙරුණේ. රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ට වියලි ආහාර ලබා දීමටද මෙහිදී කටයුතු කෙරුණා. මීට සමගාමීව බොරලැස්ගම්ව සමග සෙවන මධ්‍යස්ථානයේ සිටින දරුවන්ට දිවා ආහාරයද පිරිනැමුණා. රඹුක්කන ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 150කට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු වුණේ රාජමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. අශිෂා පදනම ඊට දායකත්වය ලබා දී තිබුණා. එම පදනමේ සභාපති සාදික් හසන් මහතාගේ මූලිකත්වයෙනුයි මෙම කටයුතු සංවිධානය කර තිබුණේ. මෙවැනි පවුල් රැසක් සඳහා තවදුරටත් ආධාර ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. රටට සෙත්පතා මහනුවර අම්පිටිය කන්ද එකමුතු අන්‍යෝන්‍යාධාර සමිතිය සහ ප්‍රදේශවාසීන්ගේ ආධාර මත 18 සන්නි ශාන්ති කර්මයක් පැවැත්වුණා. රටට බලපා ඇති අයහපත් කාල්ගුණයේ දුර්වණ ලෙස ඉල්ලමිනුයි මෙය පැවැත්වුණේ. නර්තන ශිල්පීන් රසක් ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට වසර 107ක් පිරීම නිමිත්තෙන් බාලදක්ෂිකාවන් විසින් පාගමනක් සංවිධානය කර තිබුණා. අද සවිබල දියණිය හෙට දිරිය කතක් යන තේමාවෙන් පාගමන පැවැත්වුණේ මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් ජේ ජේ චන්ද්‍රාවතී මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිට මහමායා බාලිකා විද්‍යාලය දක්වා බාලදක්ෂිකාවන් පාගමනින් පැමිණියා. පාසල් 26ක සිසුවියන් 1200කට වැඩි පිරිසක් ඊට එක්ව සිටියා.